අද මගේ රෙසිපි එක වෙන්නේ කතරමුගකොළ වලින් හදන රසවත් බැදුමක්. අපි බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා මේකට. කතරමුගකොළ ග්‍රෑම් 250යි, කෑලි මිරිස් 30 හැඳි 1යි, සිහිනුව ලියාගත් ලොකු ලුණු ගෙඩි 2යි, බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල්, රට කජු ග්‍රෑම් 50යි, ලුණු 30 හැඳි 1යි, සිහින ලියාගත් සුදු ලුණු ගෙඩි 4යි, පපඩම් සහ වීලි මිරිස්. මම දැන් මගේ කතරමුණුගකොළ ටික හොඳට සෝදලා පිරිසිදු කරගත්තා. ඕගොල්ලෝ කතරමුණුගකොළ පිරිසිදු කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කොළේ පිටපැත්තේ චූටි කොළපාට පණුවෝ පණු බිත්තර තියෙනවා. මම එකක් තියාගත්තා ඕගොල්ලන් පෙන්වන්න, මේකේ චූටි පණු බිත්තර වගේක් තියෙනවා. ඉතින් ඒ ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න දැන් මම මේ කතරමුණුගකොළ නැට්ටෙන් ඉවත් කරගන්න යන්නේ. මේ විදිහට උඩින්නම් පල්ලිහාට අදින්න ගොඩක් පහසුවෙන් ගැලවිලා එනවා. දැන් මම මගේ කතරමුණුගකොළ ටික ඔක්කොම වගේ නැට්ටෙන් ඉවත් කරගෙන ඉවරයි. දැන් ඊගාවට තියෙන්නේ අපිට අපේ පපඩම් ටික පුංචි පුංචි කෑලි වලට කඩා ගන්න. අපි දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මම මේ විදිහට පපඩම් අරගෙන පුංචි තීරු වලට කඩාගෙන මෙන්න මේ විදිහට චූටි කොටුවට කඩා ගන්නවා. ආයෙත් මේ විදිහට පුංචි කොටුවට කඩා ගන්න. මම දැන් ඊළඟට මගේ කතරමුණුගකොළ ටික, පපඩම් ටික, රටකජු ටික තෙල දාලා බැද ගන්න යන්නේ. මේ විදිහට තෙල් එක රත් වීගෙන එද්දී මම මගේ පපඩම් ටික තෙලට දානවා. මේ විදිහට විනාඩි 3ක් විතර මම පපඩම් එක බැද ගන්නවා තිබේ. මේක පාට ගෝල්ඩන් කලර් එක වගේ වෙද්දි මම ඩිපින් අයින් කර ගන්නවා. ඊළඟට මගේ වීලි මිරිස් ටික මේකෙත් පාට යාන්තම් වෙනස් වීගෙන එද්දි අයින් කර ගන්න ඕනේ ඩිපින්. ඊළඟට මගේ රට කජු, ලුණු ටික. ඊළඟට මම මගේ මේ බැදපු රට කජු ලුණු උඩට කෑලි මිරිස් ටිකක් දා ගන්නවා. ඒතර මේ රසනෙටම කෑලි මිරිස් ටිකක් බැදෙනවා. කතරමුණුග බෙදගද්දි මෙන්න මේ පාට තීතිලිපෙන් අයින් කරගන්න. මොකද ගොඩක් කලුනොත් මේක තිත්ත රස වෙනවා. මම දැන් මේ කතරමුණුගකොළ ටික රසනෙන් තියෙද්දිම ඊතර කෑලි මිරිස් ටිකත් එකතු කරගන්නවා. මම දැන් කෑලි මිරිස් ටික මේ වගේ මිශ්‍රණයට මිශ්‍ර කරගෙන ඊට පස්සේ ලුණු ටිකක් එකතු කරනවා. ලුණු මේ තේ හැඳි එකක් විතර. එකත් මම මේ විදිහට මිශ්‍ර කරනවා. දැන් මම මගේ රසවත් කතරමුණුග බැදුම හදාගෙන අවසానයි. මම හිතන ඔයගොල්ලොත් මේ වගේ රසවත් බැදුමක් ගෙදරදී හදලා බලයි කොහොමද කියලා. ඉතින් මේ වගේ රසවත් රෙසිපීස් හැමදාම බලන්න ඕන නම් වර්නිස් කිචන් මගේ YouTube channel එක subscribe කරලා පල්ලිය හැතින බෙල් බටන් එක press කරන්න. ඉතින් මං ගිහින් එන්නම්.